මැදිරිගිරියේ වීගොවීන් දින 30ක් පුරා තම වීවගාවට පොහොර නොමැති කමින් දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා. ඔවුන් පවසන්නේ රසායනික පොහොර නොමැති කමින් තමන්ට මෙම තත්ත්වයේ උදා වූ බවයි. එහෙන් බලන්න මහත්තයෝ මේ වගේ හැටි මේ. පොහොර කීයද කියලා එහෙන් බලන්න කඩොයි 12525 මිටි. මිනිහෙකුට අරන් ගහන්න පුළුවන්ද මේ? ඉතින් මේ අරන් ගහන්නේ මිනිස්සු පොහොර මිටි 4ක් ගන්න ලක්ෂයක් ඉපයි. මේ කුඹුරක් වැඩ කරලා මේ අක්කරයකට ලක්ෂයක් වේදම් ගන්න තියෙන මිනිහෙකුට සල්ලි. මේ අතර ඇලහැර මොරගහකන්ද කලාපයේ අත්තන කඩවල මඩු දමන පැරෂුට් ක්‍රමයට තම වගාව සිදු කළ ගොවින්ද පොහොර නොමැති කමින් අසරණ තත්වයකට පත්ව සිටිනවා. මෙතන මේ වගාල අපිට තව වේදන් දන්න බෑ අපි මේවා කිසි කරනවා නැති කරලා දානවා අපි මේවා. මේ දවස් වලින් පැරිෂුට් දාන්න ඕන. ගොවියට මෙව අමුතියම ඔය මහින්ද ලන්දලා උගන් ගන්න ඕන ගොවියා දාන. නමුත් කාබනික හරි මොන මගුල හරි 150 රසායනික පොහොරන. මෙවට හරියන්නේ රසායනික පොහොර. මෙව බොරුවට මම හැමදාම මෙව කරලා පුළුවන් මිනිහ අමාරුවේ දාන්න ගොවියෝ. පොළොන්නරුව කදුරුවෙල වීගොවින් මහකන්න යටතේ අක්කර 400කට අධික ප්‍රමාණයක් වගා කළද පොහොර නොමැති කමින් ගොයම් විනාශ වීමේ අවදානමක් මතුව තිබෙනවා. ගොයම් බල්ලෝ කාලා තියෙන. දියර පොහොර ගන්න. ඉතින් මේවා ගාපුවාම අපි තියෙන ගොයම් ටිකක් නැතු වෙනවා. රටටම අන්න දීපු. ගොවි කන්නයා. ආරුවේ. ගොවි කන්න මෙතර රාජාංගනේ වම්යුර ගොවින් ගල්කමුව ගිරිබාව බමරේ ගම්මානයේ ඊයේ රාත්‍රී විරෝධතාවක නිරත වුණා. ඒ හානි වෙමින් නැති තම කුඹුරු සඳහා කඩිනමින් වන්දි ලබා දෙන ලෙස ඉල්ලමින්. දියව් දියව් අපට දියව්. බාලුවන්නේ බබා දියව්. මුළු රටේම ගොවි ජනතාව බඹරයක් වාගේ අවුස්ස ගන්න එපා කියලා බඹරේ සිට අපි මේ ආණ්ඩුවට අනතුරු වඟවනවා. ඒ නිසා කරුණා කරලා මේ ගොවියට තවදුරටත් හොකා පෙන්නන්න ලෑස් වෙන්න එපා. මෙතර බදුල්ල හීනාරන්ගොල ප්‍රදේශයේ තේවගා කරුවන් පොහොර නොමැති කමින් මෙවන විට දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා. ඔවුන් පවසන්නේ ඒ හේතුවෙන් තේ අස්වැන්නෙන් 3-1ක් පමණ අඩු වී ඇති බවයි. අපි තේ කිලෝ 200ක් විතර මාසෙට කඩන එක භාගයකින් විතරයි. නමුත් දැන් කඩා ගන්න වෙන්නේ තේ කිලෝ 25ක් කඩා ගන්න බෑ මාසෙකට. දැන් ඒකත් මිලත් බහැලා තියෙන මේ රජය කරලා තියෙන අපරාධයට මුන්ට කියලා ගඩක් නෑ මුම්. කෙසේ වෙතත් වැවිලි කටයුතු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ ඉදිරියේදී හිගයකින් තොරව විවෘත වෙළඳ පොළෙහි පොහොර ලබා ගැනීමට හැකියාව ලැබෙන ඇති බවයි. අවශ්‍ය පොහොර ප්‍රමාණයන් ආනයනය කිරීම සඳහා අවශ්‍ය සියලුම බලතල ආනයනික සමාගම් වෙත ලබා දීලා තිබෙනවා. තේ වගේ අවස්ථා අවශ්‍ය පොහොර දැන්ටමත් රටට ලැබිලා තිබෙනවා. එළවලු සඳහා අවශ්‍ය පොහොර ඇනෝම් කරලා තිබෙනවා. ඉදිරි කාල සීමාව තුළදී හිගයකින් තොරව විවෘත වෙළඳ පොළේදී අදාළ මිල ගණන් යටතේ පොහොර ලබා ගැනීමට රටේ සියලුම ජනතාවට හැකියාව ලැබෙනවා.